ජීවත් වෙලා වැඩක් තියනවාද මනස? බල ජීවත් වෙන්න ආස කොහොමද? මනස සුන්දරත්වෙන්ද අසුන්දරවද? සුන්දරයි. ඉතින් ඇයි එන උඹලම අසුන්දර කරගන්නේ? උඹලන එක එක ආසාවල් පස කිල එක එක පොදි ගහගෙන එක එක පුරෝගන අන්තිමට ඔය දුක් කරදර ගින්න විඳින්නේ. අද අවුරුදු 35 40 45 වෙනකොට මොකද වෙන්නේ? ලෙඩ. තව එකක් තියෙනවා අම්මේ තාත්තේ උඹලගේ පැත්තෙන් උඹලට වටින දෙයක්. ඔය සිරප්පු දාන්නේ අයියෝ ඔයගොල්ලෝ. මේ ඉතල මංගාවට එකඟ කරගන්න ආපු අය කතා කරන්න එපා. අද අලුතෙන් ආපු අය විතරක් කතා කරමු. ඇයි ඔයගොල්ලෝ සිරප්පු දෙක දාන්නේ? ඈ? හැච හැච කතාව කතා කරන්න දන්නේ. රටේ පාලකයා කතා කරන්න දන්නේ එකෙක් කෙනෙකුට රටවැසියව කතා කරන්න දන්නේ. දැන් මාර අරුම මොකදම රටම් මේ. සාමාන්‍ය රටවැසිය රටේ ජනාධිපති කෙනෙක් කතා කරන්න කතිකෙක් රජ වෙච්ච කාලෙක රටවැසිය හොඳ කතිකිය බවට පත් වෙනවා. නමුත් මට නම් පේන්නේ නැහැ කතිකිය ටික. මේක කතාවින්වත් නැහැ දැන්. ඒ කියන්නේ කතාවවත් නැති වේගන යන අපේ ජාතිය. ක්‍රියාව නැති වෙලා ඉවරයි. දැන් කතාවක් නැති වේගන යන්නේ. ඉතින් ගන්න දෙයක් නැහැ ඉදිරියම් මෙතන. කමන්නේ කතාව නැති වෙලා ක්‍රියාව හරි මතු වෙනවා නම් මතු වෙන්නේ නැහැ. ඈ. ඇයි ඔයගොල්ලෝ සෙරප්පු දෙක දාන්නේ? කකුලේ ආරක්ෂා. බොහොම අගේ යම්. කකුලේ ආරක්ෂා. කතා කර බලද්දි ඔය අම්මා කතා කරන්නේ. ඕගොල්ලෝ. තමන්නේ දන්නේ තමන් සෙරප්පු දෙක දානවද නැද්ද? දානවා. ඇයි දාන්නේ? උඹලන්නේ දන්නේ බන් දාන මගුල මමද? මම දන්නා මම දන්නේ ඇයි කියලා. කකුලේ ආරක්ෂාවට. ඕගොල්ලෝ. මම දාන්නේ නැද්ද දෙරප්ප? දානවා. ඇයි දාන්නේ කියලා දන්නේ නැද්ද එතකොට? කවුරුත් දාන්නේ නැද්ද? ඕන් අපේ වත්මන් ජාතියේ තරම අභාග්‍යයේ තරම අනුන් කරනවා නම් අපිත් කරනවා හරි. තව කට්ටියක්. අනිත් අය? කකුලේ ආරක්ෂාවට තව කට්ටියක් ඉන්නවා. තව කට්ටිය? ඈ ස්ටයිල් එකට අම්ම මිටිසල ආවද? කොපිට මං කියන්නේ මිටිසල ආපුම් කතා කරන්න එපා කියලා. මිටිසල මෙතන ආපුම් කතා කරන්න එපා. අද අලුතෙන් ආපුම් විතරක් මහයි කතා කරමු. උවද වාකච්චා මං හරි ආසයි. එහෙම කතා කරමු. තව එක්කෙනෙක් කට්ටියගේ ස්ටයිල් එකට. අනිත් අය ඕගොල්ලෝ ගල්ලා එනවාට වෙන ආරක්ෂාව පැත්තෙන් දාපුවම හරිනේ. බල දැන් ඔය ඇත්තටම මට දැනගන්න ඕන ඔක මේ ආරක්ෂාවට තුල දාන්නේ වැඩිම බලය ආවේ ආරක්ෂාව පැත්තේ ඉන්න කට්ටිය කියන්නේ. බල ඔව් ගන්න දකින්න මට වෙනා යනවා. බල දන්නේ නැහැ මේ උඹලාට අත් වෙන සුදුරු ඉන්නම පුළුවන් නම් මේවා අල්ලගන්න ළම නැවතත් යන්නේ ඒකයි මේවා මේ බුද්ධිමත්තුන්ට අහු වෙන්නේ නැහැ අම්මේ තාත්තේ. මන්ද බුද්ධිකයන්ට අහු වෙනවා. පුළුවන් නම් උඹලා මන්ද බුද්ධිකයෝ ඉන්නවා නම් අල්ලගන්න ඉන්න. මම වගේ මන්ද බුද්ධිකයෝ ඒ කියන්නේ ඒ වගේ මගේ යනවුන්ට හරි තමයි මේවා අහු වෙන්නේ නැත්නම් කවදාකවත් අහු වෙන්නේ නැහැ. ඔර දෙරප්පු දෙක අයියේ දාන්නේ ආරක්ෂාවට නේ. හරි මං කියනවා මේ එකක්. ඕගොල්ලෝ ගමනක් යන්න යද්දී ඔය දෙරප්පු අපත්තු දාන්නේ ආරක්ෂාවට කියලා ඔයාලා කියන්නේ. හරි ගමනක් යන්න යන ඒවා අතරපල්ලක මගුල් ගෙදර ගෙන ගනිල්ලට අග්ගල ඔළුවට මගුල් ගෙදරක යන්න යනකොට දෙරප්පු දෙක නොදා හරි අපත්තු වල මොන මගුලාට නොදා පාන්ඩ එළියට යන්න බලපල්ල පොඩ වටෙන් එළියට තොපි වේයිද කියලා බලපල්ල. යවෙන්නේ නැහැ බා යන්නේ නැහැ නෙමෙයි යවෙන්නේ නැහැ කියලා. ආ උඹලා යවෙන්නේ. ඇයි එන යවෙන්නේ නැති වෙන්නේ හේතුව? හේතුවක් තියෙන බෑ යවෙන්නේ නැති වෙන්න. අන්න එතකොට අපි ආරක්ෂාවට දෝ දාන්නේ වෙන මගුලකට දෝ දාන්නේ. ආ ඕකට දාලා අන්තිමට දුක් විඳින්න එන්නේ කාටද? තමන්ට. ආ උඹලට ඔවා තේරෙන්නේ නැහැ. ඔය කකුල් දෙකේ යටිපතුල් දෙකෙන් තියෙන අම්මේ තාත්තේ අපේ මුළු සර්වාංගෙම උත්තේජනය ලබන්න තියෙන සියලු දේ කැටි වෙලා තියෙන යටිපතුල් දෙකේ. පුළුවන් නම් මේව අල්ලගන්න ඉල්ලා. මෙතනට එනකම් මේ සියල්ලම උතන තියෙනවා. ඈ යටිපතුල් දෙක නිතර තියෙන පියවර පාසා. ඔය දැන් වගේ ඔය එකතන ඉන්න නෑනේ. ඉතර අතීතේ රෝමවම ගියොත් අපි නිතර ඇවිදලා කරලා හිටපුන් නේද? එතකොට තියෙන පියවර පාසා මොනවද යටිපතුල් වලට එන්නේ? මොනවා හරි මගුලක් කියපල්ලකෝ. ඈ ඒ වෙලාව මෙහෙ ඔක්කොම මම අහනවා මෙහෙම එක. දැන් හරි කකුලේ තුවාල එනවා. වෛද්‍ය වාර්තා වලින් පාවා දොස්තර මාතුරු පාවා කියන මේ තුවාලේ නම් හොඳ කරන්න බෑ කියලා අද මේ රෝගීන්ට කියපුවා ඇති. කකුල් වල මේ ලොකු තුවාල වෙච්ච ඒවා කුණු වෙලා හොඳ වෙන්නේ නැති තුවාල නැද්ද? හරි. ඇයි තුවාල හොඳ වෙන්නේ නැති හේතුව? දැන් ඔයාලා දන්නවනේ සමාජ ඇටියට කියන්නකෝ බලන්න. දැන් මොකද්ද යාලා කියන්නේ? විද බීජ කියලා ආයේ තීනි ඔන්නේ හොඳම මාතුකාවක් අම්මේ තාත්තේ. හරි කතා කරපළ චුට්ටක් මට හරි ආසයි. තීනි කියලා කියන්නේ ඒක ඉඳවත කරන්න බෑ කියනවා නේ. තීනි ඉඳවත කරන්න බැරි තුවාලක් තියෙනවා. හරි එහෙමනම් හරි ඒ වගේ තුවාල දැන් මංගාට ඕන තරම් එනවා. හරි තීනි තියෙනවා ඔන්න හොඳ කරන්න බෑ.
හරි සීනින්ද කියමුකෝ. එතකොට සීනි නෑ. ඒ වගේම තුවාල තියෙනවා නමුත් සීනි නෑ යාළට. ඇයි එතකොට යාළගේ තුවාල හොඳ වෙන්නේ නැත්තේ එහෙනම්? රෙද්ද ගිහින් තමයි තොපේ. මේවා ඇත් වලින් දකින්න බෑ. මේ ඇත් වලට මට පේන්නේ නෑ. මේවා මෙතනින් අල්ලපල්ලම් මෙතන මේ ලොකු බොරුවක් තුල මේ ඉන්නේ. ආ සීනින් දර කොඳු වෙන්නේ නෑ. හරි සීනි තියෙන මිනිහට සීනින් දම් දෙන්නේ නැහැ කියලා ඒකෙතනින් යනවා. ඈ ඒ තුවාලෙම තියෙනවා ඒ විදියමයි. නමුත් මිනිහට සීනි නෑ. එතකොට ඔය ඉස්නායු මැරලා ඔන්න එනවා තව පැත්ත. ඉස්නායු හරි කකුල් වල මේ වෙන්න ඕන ක්‍රියාවලිය අඩපණ වීමක්. මම දකින්නේ අන්න ඒක. සීනි අදාළ නෑ උතන්ට. ඒ ක්‍රියාවලිය අඩපණ වීමක් තමයි ප්‍රධාන හේතුව මෙතත්. කකුලේ ක්‍රියාවලිය වෙලා නෑ. අවුරුදු ගාණක් කාලානුරූපව යනකොට මොකද වෙන්නේ? දැන් මෙහෙම හිතපල්ල කුඹලා මීට අවුරුදු ගානකටදී මේ මව්බිම හරියට සුන්දරයි. ඈ සී විභූතියෙන් බැවිලිච්ච මව් පොළොවක් මේක තියෙන්නේ. එහෙම අහලා පිළිගන්න පුළුවන් උඹලට? හරි. ඔන්න කාලයක් ගෑවෑමෙන් අර මිනිතු පුරුදු වෙනා කතාවට කතාවෙන් ලස්සනට පෙනීඳෙම පුරුදු වෙනවා. ඔන්න ඔය වගේ කාලයත් එක්ක ඕම කියලා කියලා අන්තිමට කතිකිය රජ වෙන යුගයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කතාවෙන් විතරක් උඹලා එක්ක ගැටෙන මේ කියන්නේ ලස්සනට මේවා මේ මාවපාන මිනිහට විතරයි අද තැන තියෙන්නේ නේ. ඌ මුඩින් උඹලා දාන අතන්ට අද රටේ පාලකයව ගනින්නකො මේ හොඳට දකින්න පුළුවන් උඹලට. කතා විතරයි පොඩි කාලේ ඉඳන්ම කතිකේක් හොඳ යන මන් දන්නද ඒ කියන්නේ උඹලා දන්නවනේ මට වඩා හොඳට උඹලා දන්නයි ඉන්නේ අපි පිස්සු මන්ද බුද්ධි කිය අපි උඹලා මහා ප්‍රඥාවන්තයෝ උඹලම තෝර ගන්නවා උඹලම කියනවා උඹ අනේ ඉතින් විනාස හා කාලයත් එක්ක උන්ගේ මනස කොට නැගිලා තියෙන මේ කතාවට පමණයි. ඒ වගේ තමයි මේ තාත්තේ උඹලගේ කකුල් ත්‍රිප්පු දෙක දාන්න තෝම ආවිදලා ඉඳලා අවුරුදු ගාණක් ඔහොම ගියාම කාලාන් රූප උඹලගේ කකුල් දෙක කොට නැගෙනවා. අර නිසිපාරදී අර ඔක්කොම වැහිලා අක්‍රිය වෙලා ඊට පස්සේ ඉතින් ලෙඩ කකුල් ඉදීමනේ වට නහර ගැට ගැනේ වට හරි එහෙනම් දියවැඩියාව නම් මිනිස්සුෙකුට ඇයි මේ කකුල් උකුල්ලටෙන් පල්ලේ ඇතුළේ විතරක් හොඳ නැවෙන්නේ? දැන් ඔබලා කියන්නේ නෑ මෙහෙත් තියෙන තුවාල සමහර අය හොඳ වෙන්නේ නැහැ නේ කියලා වෙනම පැත්තක් ඈ. ඒක ඕන පස්සේ කතා කරමු. දැන් මේ කකුල් වල තුවාල දියවැඩියා පැත්තේ ආරං කතාවනේ. දැන් මම මේ කතා කරන්නේ. දියවැඩියා කාර්යාගේ තුවාල මෙතනින් උඩ ටික හොඳ වෙනවා. හරිද වැරදිද? හරි. මම දකින් අත්දැකීම මේ ඉනේ පල්ලේ විතරක් දියවැඩියා රෝගියාගේ කකුල් එහෙම හොඳ වෙන්නේ නෑ. තුවාල නමුත් ඉනේ උඩ ටික ඕන තුවාලයක් හොඳ වෙනවා. ඇයි එන හේතුව? එන ඒවත් හොඳ නොවෙන්න බෑ. ඇබා මේ තුවාලයක් આવොත් මේක හොඳ වෙන්න පුළුවන් දේ නා? මේකත් හොඳ වෙන්න නැති වෙන්න බෑ. ඇඟේම තියෙනවා. ඇඟේමනේ තියෙන්නේ. නැත කකුල් දෙකේ විතරද තියෙන්නේ? ආ නෑ මෙහෙම බොනේවා මෙතන මෙහෙට යනවත් දන්නේ නෑ. ටිකක් යන මුත්‍රා මාර්ගය තුටි කකුල් දෙකේ බහිනවත් දන්නේ නෑ. නේද? මේ අල්ලගෙන ඉල්ල අම්මේ තාත්තේ අල්ලගෙන ඉල්ල. ඇල්ලුවොත් උඹලටයි නැල්ලුවොත් ඒත් තොපිටම තමයි මට නම් නෑ. මම හිතනවා මේ අනේ මුන්ට මේක තේරෙන්නේ නැති කියලා. නමුත් මම දන්නවා බට මම කොහොම මේක ගැලපුවත් උඹලට තේරෙන්නේ නෑ. මම කියන්නේ එකක් උඹලා දකින්නේ වෙන එකක් ඉඳලා. හිතපල්ලා අම්මේ තාත්තේ. ඈ තීනි පගුල වල මේ හේතුව අම්මේ තාත්තේ ඔය කකුල් ඔය නිසිපර්ධේ ක්‍රියාවලිය නොවන එකයි උතන ප්‍රධානම හේතුව මම දකින්නේ. ඈ හිතපල්ලා කොහෙද යන්නේ අවුරුදු ගාණක් ඔය ඒව නොවී යටිපතෝ හෙරප්පු වලට අහුවෙලා ඔහම ගිහිල්ලා අවුරුදු 20 30 40 වුණාට පස්සේ ක්‍රියාවලිය මොකද වෙලා තියෙන්නේ? කකුල එන්නවට උඩරිම හොඳ ටික නැති වෙලාන තියෙන්නේ. ගලපපල බම් වැඩි එපා. සෝබා ධර්මයට ඵලයක් ලඟ මුල් යුගයට අපි මුල් යුගයට ගිය හෙරප්පු දාපිය වුණද මේ අපි මිනිතු කියන්නේ. නෑ. ඒතර මිනිහා දාගන්නේ නේද ඔය හෙරප්පු දාන්නේ? එහෙනම් හොඳට අල්ලගනිලා මේ මිනිහා විහිං යමක් කරාද ඒ විනාශයට පමණයි. මිනිහාගේම විනාශයට පමණයි හේතුනේ කිසිම වෙලාවක මිනිහට යහපතක් උන්නේ නෑ. අද නමුත් මිනිහාගේ විනාශයට බඩු ඔක්කොම එකතු කරපු උන් ටික අද වීරියෝ නේ. එහෙම නෙවෙයිද බා? බල්බ් එක හොයාගත්තු එක අද වීරියෙන් නෙමෙයිද? වීරිය. ටීවී එක හොයාගත්තු එක? වීරිය. වීරිය. කරන්ට් එක හොයාගත්තු එක? වීරිය. බයිසිකලේ හොයාගත්තු එක? කාර් එක හොයාගත්තු එක? ඔක්කොම කතා කරපියා කොට. ඔක්කොම වීරිය. ෆෝන් එක හොයාගත්තු එක? ඒක තමයි හේනේ. ඈ? කිනා හේනේ තව පැතිකුම් වීරිය. ඒක හොයාගත්තු එක වීරියක් කියලා ඉන්නකොට මෙහෙන් තව කට්ටියක් කියන හේනේලු. අර තව එතකොට ඔක්කොම හොයාගත්තුන් දැන් උඹලා කියයි එහෙනම් මෙහෙමයි කියලා. හරි. මට කියපලා දැන් උඹලා මෙච්චර හොඳයි නම් අද සතුටින්ද ජීවිතේ දුකින්ද? දුකින්. නමුත් උඹලා කියනවා එතකොට අතීතය ගැන කිව්වොත් එහෙම අපෝ ඒ කාලේ මොකද්ද? වැඩි යුගයේ කියයි. මොකක් තව කියන්නේ? ගල් යුගේ. ගල් යුගේ. ඈ පාර. නව තොපි දන්නවද ඔය ගල් යුගයේ මිනිතු මොන සුන්දරත්වයකින් හිටියද කියලා තොපිට පේනවද? උඹලට දකින්න බෑ එතන. මම දකින්නවා අම්මේ තාත්තේ අද. ඒ කාලේ මිනිතු කොහොමද හිටියේ කියනක මම බය නැතුව කියනවා නොබියෝ කියන ඕනතරක මම දකින්නවා.
කොහොමද හිටියේ කියනක මම හොඳටම දකින්නවා. තව අවුරුදු 5කින් මේ මව්පොලේ ඉන්න අයට වෙන්න දේත් දන්නවා. 10ක් 20කින් වෙන දේත් මම දකින්න එකක්ම දැන්. හිතපල්ලම් මේ තාත්තේ හැම වෙලාවකම මිනිහාවෙන් හොයාගත්ත දෙයක් ඒ මිනිහාගේ විනාශයට පමණයි හොයන් තියෙන්නේ කියන එක විතරක් අමතක කරන්න එපා. විදුලිය හොයාගත්තේ නැත්නම් උඹලගේ අයියෝ හොඳ නැහැනේ මෙහෙමයි කියලා දැන් කියයි. විදුලිය හොයාගත්තේ නැත්නම් තොපිට රෑ කියන එක අදිතුරු වෙලා නැද්ද? ඉතුරු වෙන්නේ නැද්ද? රෑ හොඳ නිඳන් නිදිය ගන්න හම්බෙන්නේ නැද්ද? විදුලිය හොයාගන්න තිබුණා නා. ඔය කියද්දි බෑ බං උඹලා වගේ බුද්ධිමත් වේක මට කතා කරන්න. ඔය ටික විතරක් ඇති ඉතුරු ටික නොකියුව ටික උඹලා අල්ලගන්න.